යම් කිසි කෙනෙක් මේ ලෝකේ නාම රූප ධර්මතාවය ආර්ය දර්ශනේ සම්මා දිට්ඨියෙන් දකිනවද? ඒ දකින කෙනාට පේන්නේ නාම රූප නෙමෙයි, ඒ නාම රූප වල පවතින හැලීම ගැටීම. එහෙනම් අපි නාම රූප දකිනකොට නාම රූප දකිනවා නම් ඒ දකින ඇස පුදුජනයි. යම් කිසි නාම රූපයක් දකිනකොට ඒ නාම රූපයේ දැකීම නිසා, නැත ගැටීම නිසා ඒ තුලින් අට ගන්නා වූ, නිර්මාණය වෙන්නා වූ ඒ ඇලීම ගැටීම යම් කිසි ඇසක් දකිනවා නම් ඒක සම්මා දිට්ඨි ඇසක්. අපි මේ ලෝකේ නාම රූප වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ පෘථිවියේ නිර්මාණයේ නාම රූප වලින්. සතරමා භූතය මේ පෘථිවිය තුල පවතින, මේ විශ්වය තුල පවතින නාම රූප වලින්. නාම රූප අයින් කෙරුවොත් සතරමා භූතය නැහැ. සතරමා භූත නැත්තම් නාම රූප නැහැ. එහෙනම් කයයි සිතයි අතර සම්බන්ධය කුමක්ද කියලා බලුවාම ඒ අතර දින සම්බන්ධයේ හේතුඵල ධර්ම. කය නිසා සිත පවතිනවා. එහෙනම් සිත ක්‍රියාවක් කයේ හේතුව නිසා. සිත නිසා කය පවතිනවා. එහෙනම් කය හේතුවක්, සිත හේතුවක් කයේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් කය හේතුව වුණා, සිත හේතුව වුණා. සිත ඵලය වුණා, ක්‍රියාව වුණා, කය ඵලය වුණා, ක්‍රියාව වුණා. එහෙනම් මේ හේතුඵල ධර්මට අනුව දිව්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් ඉපදුනා නම් සිත හේතුව වෙලා කය ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් මනෝලෝකේ ඉපදුනා නම් කය හේතුව වෙලා සිත ක්‍රියාත්මක වෙනවා. තලයෙන් තලයට කයයි සිතයි හේතුවයි ඵලයයි කියන එක වෙනස් වෙනවා මිසක් කයයි සිතයි වෙනස් වෙන්නේ නැහැ. දිව්‍ය කය පාල වුණොත් එතන සිත හේතුව වෙනවා. කය ඵලයේ බවට පත් වෙනවා. භෞතිකව පටවියෙන් කය හම්බුනොත් කය හේතුව වෙනවා. මේ කය නඩත්තු කරන්න සිත ක්‍රියාත්මක වෙනවා. දැන් අපි සිතේ අවශ්‍යතාවයට වැඩිපුර හොයනවද, කයේ අවශ්‍යතාවයට වැඩිපුර හොයනවද කියලා බැලුවාම මේ පෘථිවියේ වැඩිපුරම පියවන්නේ කය අවශ්‍යතාවයට. ගෙවල් හදන්නේ සිතට නවාතන් ගන්නද, කයට නවාතන් ගන්නද? වාහනයක් ගන්නෙ කයේ පාසුවටද, සිතේ පාසුවටද? අම්බ කරන්නේ සිතේ අවශ්‍යතාවයටද, කයේ අවශ්‍යතාවයටද? අඳින්නේ සිතේ රකවරණයටද, ආරස්සාවටද, කයේ ආරස්සාවටද, රකවරණයටද? කන්නේ බොන්නේ මේ මීමත පවතින්නේ සිතේ නඩත්තුවටද, කයේ නඩත්තුවටද කියලා බැලුවාම 99%ක්ම පෘථුවේ මිනිස්සු නඩත්තු කරන්නේ කය. කය නිසා තමයි සිත පවතින්නේ. කය මුල් කරගෙන තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සිත දෙවනි තැනට ගිහින් දිව්‍ය ලෝකෙට ගියාම එතන මනු කයක් නැහැ, පටවි කයක් නැහැ, කයේ නඩත්තුවක් නැහැ. එයාගේ සිතේ යම්කිසි කුසල ප්‍රමාණයක් තියෙනවා, පින් ප්‍රමාණයක් තියෙනවා, පෙර සංසාරේ කරපු ටික. ඒ ටික අරගෙන යා එතන චුත වෙලා ඉන්නවා දෙවියෙක් වශයෙන්. එතන සිතයි හේතුව බවට පත් වෙලා ඉන්නේ, කය ඵලයේ බවට පත් වෙලා ඉන්නේ. ඒක නඩත්තු කරන්නේ සිත නිසා, ඒ එකතු කරගත්ත කුසලයේ නිසා, ඒ එකතු කරගත්ත පින නිසා දිව්‍ය කය පවතිනවා. සිත මුල් වෙලා සිත හේතුවෙන් කය පවතිනවා. මෙතන කය හේතුවෙන් සිත ක්‍රියාත්මක වෙන ඇයි? කයේ ඌමනාවට, කයේ නඩත්තුවට, කයේ පැවැත්මට දැන් සිතට කටයුතු කරන්න සිද්ධ වෙලා. සිත කැමැති නම් අම්බ කරන්න, නමුත් කයේ නඩත්තුවට අකමැත්තෙන් උනා සිත දැන් අම්බ කරනවා. සිත කැමැති නෑ ගෙවල්ලා දැන් ඇයි? සිතට ගෙයක් අවශ්‍ය නැහැ. කයට ගෙයක් ඕනේ. ඒ නිසා කයේ කැමැත්තට, කයේ අවශ්‍යතාවයට දැන් සිත ගෙවල්ලා දනවා, ගල්වැලිය හදිනවා. සිත කැමැති නෑ හඳුන් අඳින්න. නමුත් කයට ඇඳුම් ඕනේ. ඒ නිසා මෙයා කඩවල වලට ගිහිල්ලා හඳුන් තෝරනවා. සිත කැමැති නෑ කෑම කන්න. හැබැයි කයට බඩගිනි දැනෙනවා, කයේ අවශ්‍යතාවයට කෑම ඕනේ. ඒ නිසා අකමැත්තෙන් සිත කෑම කනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුළ ආර්ය ශ්‍රාවකයා මාර්ගයේ වඩනකොට ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ කයයි සිතයි කියන්නේ දෙකක්. මේ සිත කයෙන් වෙන් වෙලා පවතිනවා. දිවක් තියෙනවා, රසක් දැනෙන, ඒ දැනීම නිසා සිත අට ගන්නවා. එහෙනම් සිත කියන්නේ වෙනම එකක්. කය කියන්නේ වෙනම එකක්. එහෙනම් සිත හටගත්තා කුමක් හේතු නිසාද? රස දැනෙච්ච නිසා. රස දැනුනේ කුමක් හේතු නිසාද? දිව තිබිච්ච නිසා. දිව නඩත්තු කරන්නේ කවුද? කය. එහෙනම් කය නැත්තම් දිව නැත්තම් මේ විඤ්ඤාණය පාළ වෙනවද? රස සංඥාවක් ඉපදෙනවද? සිතක් රස කියලා සිතක් පාළ වෙනවද? නැහැ. එහෙනම් මේ දෙකක් නෙමෙයි, එකක්. හැබැයි මේ දෙක එකක් නෙමෙයි, දෙකක්.
ඇයි අපි දෙක එකයි කියලා කිව්වේ? එක දෙකයි කියලා කිව්වේ මේ දෙක එකට ක්‍රියාකරන අවස්ථා තියෙනවා. හේතුවයි ඵලයයි දෙක එකට ක්‍රියාත්මක වෙනවා. හේතුවයි ඵලයයි වෙන වෙනම ක්‍රියාත්මකත් වෙනවා. දිව්‍ය ලෝකේ සිත විතරක් ක්‍රියාත්මක වෙනවා, මනුලෝකේ කය විතරකුත් ක්‍රියාත්මක වෙනවා. පොඩ්ඩක් පිච්චෙනවා පිටකොන්ද. පිටකොන්ද පිච්චෙන බව දැනගත්තා. ඒක උෂ්ණත්වය මෙච්චරයි කියලා දැනගත්තා. පසු අපි ඇරෙන්න ඕනේ, මේකෙන් ඈත් වෙන්න ඕනේ කියලා සංඥාවක් පහළ වෙලා එහෙම ඈත් වෙන කෙනෙක් නැහැ. පිච්චෙනකොට ටක් ගලපනවා. දැවෙනකොට ටක් ගාලා ගන්නවා. සිතක් පහළ වුණ නැහැ නේ හත ගන්න. එහෙනම් මෙතන කය සිත වශයෙන් ක්‍රියාත්මක වුණා. කයට හැකියාව තියෙනවා. ඒ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට සිත වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එයා ස්වයංක්‍රීයව තීරණය ගන්නවා. සිත ඉතන්න කලින් පස්සේ දැනෙන්නේ ටිකක් පිච්චුනා මේක. හැබැයි ගත්තේ හිතලා නෙමෙයි. එකපාරට ගත්තා. එහෙනම් එයා සංවේදී සිතට වඩා. හැමදේම අපට අනිත්‍යෙන් දකින්න පුළුවන්. හැබැයි හැමදේම අනිත්‍යෙන් දැක්කට තාම අපි නිරෝධ වෙලා නැහැ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇයි? මාව මම අනිත්‍යෙන් දකින්නේ නැහැ. යම් කිසි කෙනෙක් ලෝකේ නාම රූප අනිත්‍ය ධර්මතාවයෙන් දකිනවා කියලා කියන්නේ එයා තාම පැවැත්ම තුල ඉන්නවා. පුද්ගලයෙක් ඉන්න නිසා තමයි අනිත්‍යෙන් දකින්න පුළුවන්. අනිත්‍යෙන් දකින්න ඒ ධර්මතාවය එයා විශ්වාස කරන නිසා එයා තුල පැවැත්මක් තියෙනවා. තමන් අනිත්‍ය නම් මේ ලෝකයේ අනිත්‍යකක් තියෙනවද? නැහැ. එහෙනම් තමන්ට සාපේක්ෂව මේ ලෝකයේ මොකවත්ම නැත්නම් එයා මොනවද අනිත්‍ය කියලා දකින්නේ? අනිත්‍ය ධර්මතාවය එයා දකින්නේ. මේ ලෝකේ මොකවත් නැහැ කියන එක එයා දකිනවා මිසක් යමක් තියෙනවයි කියලා හඳුරගන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. සත්ව පුද්ගල කියලා ભેදයක් නැහැ. හැබැයි සත්ව පුද්ගලියෝ කියලා එකක් ඉන්නවා කියන ඒ ભેදේ අපි තුල තියෙනවා. ඒකව තාම නිරෝධ වෙලා නැති නිසා. හැමදේම අනිත්‍යයි කියලා දකිනවා. හැමදේම දුකයි කියලා දකිනවා. නමුත් අපිට හැමදේම එහෙම පේන්නේ නැහනේ. දරුවා ළඩ වෙනකොට ඒක හේතුඵල ධම්මෙන් අපි දකින්නේ නැහැ. හැමදේම කර්මානුරූපී සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ. හැබැයි දරුවට අසනීප වෙනකොට ඒක කර්මානුරූපියෙන් අපි දකින්නේ නැහැ. එහෙනම් මේකින සම්මාව, මේකින ආර්ය දර්ශනය සම්පූර්ණ වෙලා නැහැ. අපි තුල ද්වේෂය කට ගන්නවා, අපි තුල රාගය කට ගන්නවා. නමුත් අපි තුල තියෙන නිෂ්කලංක භාවය, ඒ නිදාසේ විවේකය අර රාගය අර ද්වේෂය වෙනම අපිට හඳුන්වලා දෙනවා. දැන් තරහා ගියා. හැබැයි අර නිදාස වැඩිපුර තියෙන නිසා, විවේකයේ වැඩිපුර තියෙන නිසා, තැම්පත් භාවයේ සමාධිය වැඩිපුර තියෙන නිසා අරකට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක කොහොමද කියලා බැලුවාම මෙච්චර ලොකු එකට ලීටරයක විතර කෝප්පයකට තේකක් හදනවා. අදලා සීනි හැන්දක් දානවා. හැබැයි සීනි දැම්මයි කියලා අපි කොච්චර කිව්ව මිනිස්සු පිළිගන්නේ ඇයි? ඒකේ කිසිම සීනි රාක් නෑ. හැබැයි සීනි දැම්ම බව අපි දැක්කා, අපි දන්නවා. හැබැයි ඔප්පු කරන්න විදියක් නැහැ. හැබැයි සීනි නැහැ කියලා අපි එකඟ වෙන්නෙත් නැහැ. තියෙනවා, ඔප්පු කරන්න විදියක් නැහැ. මිනිස්සු පිළිගන්නේ නැහැ. එහෙනම් මෙතන සීනි වලට වඩා වතුර ප්‍රමාණය වැඩි. ඒ වතුර ප්‍රමාණය වැඩි නිසා සීනි වල ක්‍රියාකාරීත්වය අඩුයි. අර වැඩිපුර තියෙන එක පල්ලෙහා තියෙන එක පාලනය කරනවා. සමාධිය වැඩිපුර ප්‍රතිසතයෙන් තියෙනවා නම්, රාගය ద్వේෂය ලෝභය අඩු ප්‍රතිසතයෙන් තියෙනවා නම්, ඒ කෙලෙසිය ඇති වුණාට වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්න බෑ. අරකෙන් මේක පාලනය වෙනවා. මේක ආර්යවරු, එහෙම නැත්නම් සෝතාපන්න, එහෙම නැත්නම් සම්මාදිට්ඨියක ඉන්න කෙනාගේ මානසිකත්වය. එයා දන්නවා දැන් මට රාගය ඇති වුණා කියලා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ක්‍රියාවේ මට තරහා ගියා, දැන් මට තරහා ගින් තියෙන්නේ. හැබැයි එයා වචන වමාරු කරගන්නේ නැහැ. ගා ගන්න යන්නේ නැහැ, නඩු කියන්නේ නැහැ. ඇයි? එයා තුල තියෙන සමාධිය, සම්මාදිට්ඨිය, ඒ නිවැරදි දැක්ම මීට වඩා ප්‍රතිසද්දෙන් වැඩි. ඒ නිසා අරක පාලනය වෙනවා. අරක නිතරම ක්‍රියාත්මක වෙන්නේ මෙයාට පාලනය වෙලා. දැන්නත් ඒක 100 පීට වලයි බන්නේ. එයා දන්නවා දැන් තරහාගින් දැන් වචනවල සරත් වැඩි වෙලා. මේ කතා කරන්නේ අමනාපෙන්. එයා දන්නවා දැනගෙන බන්නේ නිසා අරකේ ප්‍රතිඵලයක් නැහැ. මාර්ගය වැරදිලා නැහැ. මාර්ගය යම් කිසි ස්ථානයක මේ මන්දගාමි වෙලා. කුමක්ද මන්දගාමි වෙලා තින්නේ? හැමදේම අනිත්‍යෙන් දකින්න මම අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. එතන මන්දගාමි වෙලා. හැමදේම දුකයි කියලා මට පේනවා. මේ දුක දකින්න මම ඉන්න නිසා මේ දුක මට පේන්නේ. මම නැත්තම් මේ දුකේ අයිතිකාරයෙක් නැහැ. එහෙනම් මේ දුක මට පේන්නේ නැහැ. ඒක නිවැරදි වුණේ නැහැ. ඒ නිසා ටිකක් මන්දගාමි වෙලා. හැමතැනම අපට සැනසෙන්න පුළුවන්. හැබැයි Nirodhen තමයි මම සැනසෙන්නේ.
මං කොච්චර විවේකයෙන් වුණත් දැන් ඉස්සරට වඩා ගොඩාක් තැම්පත් වෙනවා, සෑහලුවෙන් ඉන්නවා, විවේකයෙන් ඉන්නවා. මේක තුලින් මම සැනසුණාට මම නිවැරදිව සැනසෙන්නේ නිරෝධ සමාපත්තියෙන්, රාග් බෝධියෙන්. හැබැයි ඒ සැනසීමට සාපේක්ෂව මේක තාවකාලිකයි, මේ විවේකයේ තාවකාලිකයි, මේ දැක්ම තාවකාලිකයි, මේ තුල තියෙන තැම්පත් භාවය තාවකාලිකයි, මේ සමාධිය තාවකාලිකයි. මේක වැටහුන්නේ නැහැ. ඒ නිසා ටිකක් මන්දගාමී වුණා. එතන පොඩි මුලාවක් තියෙනවා. මාර්ගය වැරදිලා නැහැ. අරගිය වේගය අඩු නැයි, අඩු වෙච්ච නිසා වැරදුනාදෝ, මුලා වුණාදෝ, පැටලුණාදෝ කියලා විචිකිච්ඡාවක් ඇති වුණා. මේ විචිකිච්ඡාව අනාර්යකක් නෙමෙයි, ආර්ය විචිකිච්ඡාවක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා දන්නවා මට තුළ ලෝභය තියෙනවා, මං එකතු කරනවා, මං අම්බ කරනවා. මං අනේ පිට සිටුමා වෙලා ඉන්න කාලේ මම අනන්ත අප්‍රමාණ අම්බ කළා. මම කාවණු ගැල්වල පටවගෙන ආවා. අනේ පිට සිටුමා දන්නවා මම තාම රහත් වෙලා නැහැ, මං තුළ මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය තුළ ඉන්න සෝතාපන්න ශ්‍රාවකයාට සැකයක් පහළ වෙනවා. සම්මාදිට්ඨිය තුළින් ඇතිවෙන්නේ විචිකිච්ඡා. මොකද්ද? එයා රහත් වෙලා නැති නිසා තමන්ට වැරදිලා කියලා එයාට සැකයක් පහළ වෙනවා. එයාට වැරදිලා නැහැ. හැබැයි අරිගිල්ල නැහැ. අරිගියා කියලා කියන්නේ එයා නැවත ඉපදෙන්නේ නැහැ. අරිගියේ නැති නිසා එයාට සැකයක් එනවා වැරදුනා කියලා. එහෙනම් සකෘදාගාමී නැති නිසා එයා සෝතාපන්න භාවය තුළ එයාට සැකයක් ඇති වෙනවා. ඒ සැකය එයා නිවැරදි කරනකොට එයා සෝතාපන්න ඵලයෙන් නිදහසලා සකෘදාගාමී වෙනවා. හැබැයි ඒක තුළ යන්න වැඩි දවසක් ඉන්න බෑ. ඇයි? සකෘදාගාමීක තුළ සැක පාළ වෙනවා. ඒක හාර්ය සැකය. සම්මා විචිකිච්ඡාවක් ඒක. දැන් අපි කියනවා පෘථිවිතර ලෝකේ සැප තියෙනවා, සතුට තියෙනවා. ඇයි ලෝකෝත්තර සතුට නැත්ද? තථාගතයන් වහන්සේ කියන දේශනා කරන ආනන්ද මාමුද ලස්සනයි, ආනන්ද අඳ ලස්සනයි, කිඹුල්වත් නුවරගෙන උලඟත් ආනන්ද සැපයි. එහෙනම් තථාගතයන් වහන්සේ සැප විඳිනවා, තථාගතයන් වහන්සේ ලස්සන දකිනවා. ආනන්ද වනේ ලස්සනයි, ආනන්ද මහමුද ලස්සනයි, ආනන්ද හිර ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය ලෝකයේ තුල, මේ දුක් පවතින සම්පූර්ණම දුක තියෙන ලෝකයේ තුල සැප දැක්කේ කොහමද? ලස්සන දැක්කේ කොහමද? එහෙනම් මේක ආර්ය දැක්මක්. සම්මාවෙන් දකින හැමතැනම සම්මාවෙන් ඒ සැපේ පේනවා, ලස්සන පේනවා. එහෙනම් මිත්‍යා ලෝකයේ තුල, පුදුජන ලෝකයේ තුල සැකපවතිනවා නම් සම්මාව තුලත් රාත්‍යනකම් එයා තුල සැකේ පවතිනවා. ඒක සම්මා සැකය. ඒක තුලින් එයාට අකටයුත්තක් වෙන්නේ නැහැ. එහෙනම් ලෞකික ලෝකයේ තුල සැකපවතිනවා වාගේ කෙලස් පවතින්නේ නැද්ද? පවතිනවා. ලෞකික ලෝකයේ කෙලස් පවතිනවා වාගේ ආර්ය ලෝකෙත්, ඒකේන නිර්වාණ ධර්මයේ තුල මාර්ගයේ තුල කෙලස් පවතිනවා. නිර්වාණය තුල කෙලස් පවතිනවා, සම්මාවේ කෙලස් පවතිනවා. මේක විශ්වාස කරන්න බෑ. මොකද්ද මේ කෙලෙසය? රාත් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනා මේක කෙලෙසයක් නෙමෙයිද? කොහොමද සතර පාය නිදාසලා සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ? සෝතාපන්න ඵලයට මම ලෝභයි, කෑදරයි, මේක කෙලෙසයක් නෙමෙයිද? සියලු කෙලෙසල නිරෝධ වුණාන් පස්සේ මගේ මානසිකත්වය කොයි වගේද? රාත්‍රිගේ මානසිකත්වය කොයි වගේද? මේක දැනගන්න ඕනේ. මේකට මං හරි ආසයි. මේ බැඳීම, මේ ඇලීම, මේ නඩත්තුව තුල කෙලෙස් නැද්ද? ආර්ය මාර්ගය තුල ගමන් කරන සෑම කෙනාටම අර පුදුජන ලෝකෙ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙනවා. අපි ලෞකික ජීවිතය තුල පවතිනවා, අපායට යනකම් පවතිනවා, තිරිසන් ලෝකෙ යනකම් පවතිනවා, දිව්‍ය ලෝකෙ යනකම් පවතිනවා, ආර්ය ලෝකේ නිරෝධ සමාපත්තියට එනකම් එයා තුල පැවැත්මක් තියෙනවා, සෝතාපට්ටි පැවැත්මක් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාම සකෘදාගාමි පැවැත්මක් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාම අනාගාමි පැවැත්මකුත් තියෙනවා. ඒකෙන් නිදහස් වුණාම රාත් මාර්ගයේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මෙන් නිදහස් වුණාම එයා මෙතන නැති වෙනවා, නිරෝධයටපත් වෙනවා. එහෙනම් හේතුව නිසා ඵලය පවතිනවා, ඵලය නිසා හේතුව පවතිනවා. මේ දෙක නිසා මම පවතිනවා. මෙන්න මේක දැක්කාම ඒ කියන පැවැත්මෙන් යන නිදාස්සලා ඊළඟ පැවැත්මට එනවා. එහෙනම් හේතුව නිකන් පවතින්නේ නැහැ. හේතුව පවතින්න නම් ඵලයක් තියෙන්න ඕනේ. ඵලේ නිකන් පවතින්නේ නැහැ. ඵලේ පවතින්න නම් හේතුවක් තියෙන්න ඕනේ. රාත්‍රිය පවතින්නේ දවල පවතින නිසා. දවාලයක් පවතින්නේ රාත්‍රිය පවතින නිසා. දුක පවතින්නේ සැපට සාපේක්ෂව. සැපයක් නැත්නම් දුක කියන එක අපිට නිර්වචනය කරන්න බෑ. උපමාවක් නෑ.
සැප කියන්නේ මොනවද? බංගලාවක් තිබුණාම, වාහනයක් තිබුණාම, 50,000 පොතේ තිබුණාම ඒක සැපයි. ඒක සාපේක්ෂව ගත්තේ දුකට. දුක සාපේක්ෂව ගත්තේ සැපට. එහෙනම් හේතුවයි ඵලයයි, ඵලයයි හේතුවයි කියන මේ ධර්මතාවය නිසා තමයි මේ භවයේ යන්නේ මේ සියලු සත්ත්වයෝ. එහෙනම් මමත් මටත් මේ භවයක් ඇති වෙලා තියෙන මේ හේතුඵල ධර්ම නිවරදිව දැක්කේ නැහැ. මෙන්න මේ දැක්ම කවදාද අපි තුලට එන්නේ? එදාට අර තිබුණට වඩා වේගින් යනවා. සෝතාපන්න ශ්‍රාවකයා ආර්ය මාර්ගය තුල යම්කිසි වේගයකින් ගමන් කරනවා නම් ඒ සෝතාපන්න ශ්‍රාවකයා සකෘදාගාමි වුණාම ඒ වේගයේ දෙගුණයක් වෙනවා. සකෘදාගාමි ශ්‍රාවකයා යම්කිසි අවබෝධයකින් සකෘදාගාමි ඵලය නිදහස් වෙලා ඒ පැවත්ම අහිමි කරගෙන එයා අනාගාමි පැවත්ම හිමි කරගත්තාම, උරුම කරගත්තාම අර කියන වේගය තවත් දෙගුණයකින් වැඩි වෙනවා. එහෙනම් අපේ මාර්ගය මන්දගාමි වෙන්නේ අර යන මාර්ගය තුල, ඒ ගමන් කරන කමඨාන තුල යම්කිසි දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටියට අපි මිත්‍යා කියන වචනේ එකතු කරන්නේ සම්මා දෘෂ්ටිය. සෝතාපන්න කියන්නේ දෘෂ්ටියක්, සකෘදාගාමි කියන්නේ දෘෂ්ටියක්, අනාගාමි කියන්නේ දෘෂ්ටියක්, රාත් මාර්ගය කියන්නේ දෘෂ්ටියක්. එහෙනම් නිරෝධ සමාපත්තිය රාත් කියන කෙනා විතරයි මේ ලෝකෙ නිදහස් වෙලා ඉන්නේ, අනිත් ඔක්කොම දෘෂ්ටිගත වෙලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මානෙනි, තථාගතයන් වහන්සේ දෘෂ්ටියක ඉන්නවා, ඔබ වහන්සේ ඔව් සම්මා දෘෂ්ටිය වැඩ ඉන්නවා. එහෙනම් අපි අනාර්ය තුල ඉන්නකොට අනාර්ය දෘෂ්ටිය හිටියා, දැන් ආර්ය තුල ඉන්නකොට ආර්ය දෘෂ්ටිය ඉන්නවා. පංචකාම ලෝකේ ඉන්න කට්ටිය නිරෝධිය ප්‍රතික්ෂේප කරනවා, එලා දකිනවා. දැන් මේ කට්ටිය මානසික ලෙඩක ඉන්නවා. මොකද නිරෝධයට විරුද්ධයි, ප්‍රතික්ෂේපයි. ආර්ය මාර්ගේ ඉන්න කට්ටිය පංචකාමයේ ප්‍රතික්ෂේප කරනවා, පැවත්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ කට්ටියත් අරගෙන මානසිකත්වෙම ඉන්නේ, දෙන්නම එකම මානසික ලෙඩෝ. මොකද මේගොල්ලෝ පැවත්මේ ඉඳගෙන නොපැවත්ම ප්‍රතික්ෂේප කරනවා, මේ කට්ටිය නොපැවත්මේ ඉඳගෙන පැවත්ම ප්‍රතික්ෂේප කරනවා, දෙන්නම එකම මානසික ලෙඩෝ. මොකද මේ දෙන්නටම තියෙන පොඩිම වෙනසක්? මේ කට්ටිය නොදැනුවත් ප්‍රතික්ෂේප කරනවා, මේ කට්ටිය දැනගෙන ප්‍රතික්ෂේප කරනවා, ඔච්චරයි වෙනස. මේ කට්ටියට පිස්සු, මේ කට්ටිය දන්නේ. මේ කට්ටියට පිස්සු, හැබැයි මේ කට්ටිය දන්නවා අපි පිස්සු කියලා. අපි දෘෂ්ටියක ඉන්නවා කියලා දැනගෙන ඉන්න නිසා ඒ දෘෂ්ටිකාරයෝ ශ්‍රේෂ්ඨයි. ලෞකික ලෝකේ ඉන්න දෘෂ්ටිකාරයෝ දෘෂ්ටියක ඉන්න බව දන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් දුර්වලයි. එහෙනම් අපි දුර්වල දෘෂ්ටියේ ඉඳලා ශක්තිමත් දෘෂ්ටියකට වෙන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන සම්මා දෘෂ්ටියට එන්න යන්නේ. දෘෂ්ටියක තමයි ඉඳ හදන්නේ. හැබැයි දැනගෙන ඉන්න දෘෂ්ටියකට එන්න හදන්නේ. 100 ඉන්න දෘෂ්ටියකට එන්න හදන්නේ. මෙන්න මේක දැනගත්තාම අර මාර්ගේ තවත් දියුණු වෙනවා. දියුණු වෙලා වේගය වැඩි වෙනවා. හැමදේම අනිත්‍යයි. ලෝකෙ මොකවත් අනිත්‍ය නැහැ. දැන් මේ ගල අනිත්‍යයි. මේ ගල අනිත්‍යයි කියලා මං කියන්නේ ඇයි? මේ ගල අනිත්‍යයි කියලා මට දැනෙන නිසා. එහෙනම් මම නිසා ගල අනිත්‍ය වුණා මිසක් ගලේ අනිත්‍යයක් මේ ලෝකෙ නැහැ. ඉපදී මදුකයි. ඇයි මං එහෙම කියන්නේ? මම ඉපදිච්ච නිසා. මට ඉපදීමක් ලැබිලා තියෙන නිසා ඉපදීම දුකයි. නැත්තම් නිකම් නිකම් ඉපදීම දුක වෙන්නේ කොහමද? වයසට යෑම දුකයි මානෙනේ. ඇයි මං එහෙම කියන්නේ? මම වයසට ගිය නිසා. මේ ප්‍රශ්නේ මට තියෙන නිසා මම ඒක දුකයි කියලා කියනවා මිසක් මම වයසට ගිය නැත්තම් වයසට යෑම දුකයිද? නැහැ. ඉපදිලා නැසම ඉපදීම දුකයි කියලා මම කියන්නේ නැහැ. ලෙඩවුන් නැසම මම එහෙනම් අසනීපය ලෙඩවීම දුකයි කියලා මම කියන්නේ නැහැ. වයසට ගියේ නැති නිසා මම කවදාවත් වයසට යම දුකයි කියන්නේ. ඒ දුකයි කියලා කියන්නේ ඒක මට සිද්ධ වෙච්ච නිසා. සබ්බේ සංස්කාර දුක්ඛ. හැම සංස්කාරය තුළම දුක තියෙනවා. හැම සංස්කාරයෙම දුක තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දුක මම විඳිනවා, විඳවනවා. ඒකයි ප්‍රශ්නේ. ඒක නෙවෙයි නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේක අවබෝධ කරාම අර වේගය ආයි වැඩි වෙනවා. අර කින මාර්ගයේ නැවත නැවතිච්ච තැනදලා නැවත ඉස්සරහට යනවා. හැමෝම දිනුම් කණුවට දුවනවා. 100ක් ඉන්නවා දිනුම් කණුවක් තියනවා. හැමෝම දුවනවා. ඇත්තටම දිනුම් කණුව හදලා තින්නේ ආපස්සට. එහෙනම් අපි නැගිනිර පැත්තට දිනුම් කණුව තිබ්බම මිනිස්සු නැගිනිර පැත්තට දුවනවා.
හැබැයි බස්නාහිර පැත්තේ දිනුම් කනුව තිබ්බාම කවුරුත් නැගිනිරට දුවන්නේ නැහැ. මිනිස්සු දනවා දිනුම් කනුව තින්නේ මේ පැත්තේ ආපස්සට දුවනවා. හැබැයි කට්ටිය බලනවා දිනුම් කනුව ගියසරේ ගිය අවුරුදු සේන අර පැත්තේ තිබුණේ. මිනිස්සු අර පැත්තෙන් දිහුවා. දිහුවාම පළවෙනියට තෑගියම් වුණා. මෙදාසරේ වැව කඩන් ගිහලා අර පැත්තේ වලවල් ලැබිලා. ඒ නිසා දිනුම් කනුව මේ පැත්තේ තිබ්බා. දැන් මිනිස්සු ආපස්සට දුවනවා. එතකොටත් පළවෙනියට දිනුම් කනුවට අපි තෑගි දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දිනුම් කනුව එහාටද මෙහාටද කියන එක නෙමෙයි, හරියට දුවනවද කියන එකයි. නොපවත්ම තියෙන්නේ නොපවත්ම තුල නෙමෙයි පැවත්ම තුල. පැවත්ම යම්කිසි ශ්‍රාවකයෙක් අඳුනා ගනීද, නිවැරදිව පැවත්ම දකීද, එයා ඉන්නේ නොපවත්ම තුල. එහෙනම් නොපවත්ම තුල ලෝකේ කවුරුත් නැ, ඉන්නේ දැනගත්ත පැවත්ම තුල. දැනගත්ත පැවත්ම තමයි, ඒ පැවත්ම තුල තමයි නොපැවත්ම පවතින්නේ. මේක නිවැරදිව දකින්න ඕනේ. මේක යම්කිසි කෙනෙක් හරියට දැක්කනම් එයාට නතේ බවං අත්තමං ආදියන්ති කියලා අපි කියන්නේ නැහැ. නතේ බවං එකක් නැහැ කියලා කියනවා. ඒකමං ආදියන්ති. එයාට එක භවයක්වත් නැහැ. ඇයි මේ භවය පිරිනිවන් පානවා? මේ ඇවිල්ලා ඉන්නේ අවසාන භවයට. මේක තමයි එයා පිරිනිවන් පාන සාසනය. මේක අපි හරියට දකින්නේ නැහැ. ලෙඩ්ඩු 500ක් දකිනවා. ඒ ඔක්කොම ලෙඩ්ඩු. ඇයි මගේ දරුවා, මගේ භාර්යාව, මගේ දෙමව්පිය ලෙඩ වෙනකොට ලෙඩෙක් වශයෙන් දකින්නේ නැහැ. අපේ කට්ටිය පසනීප වෙලා අපේ කට්ටියන්. ඇයි මේ කට්ටිය අර රෝගාතුර ලයිස්තුවට ගියේ නැත්තේ? ඒ කියන්නේ තාම හේතුඵල ධාම අපි දකින්නේ නැහැ. ඵලය වැඩිපුර දකිනවා, හේතුව හඩුවෙන් දකිනවා. ආර්ය ශ්‍රාවකයා වැඩිපුර දකින්න ඕනේ හේතුවයි, අඩුවෙන් දකින්න ඕනේ ඵලයයි. ගිලම්පසයක දුන්නාම ගිලම්පසයක ලාවට පේනවා, ඡායාව වගේ. මේක ලැබෙන්න තිබිච්ච හේතුව ලොකුවට පේනවා, මුට්ටිය වගේ. එහෙනම් මෙච්චර ලොකු මුට්ටියක මෙච්චර වතුර තැඹුණා. හැබැයි මට හම්බ වුණේ මෙච්චරයි. එහෙනම් ගිලම්පස හැදෙන්න තිබිච්ච හේතුවෙන් මගේ ඵලය මෙච්චරයි, මිලිමීටර් 200යි. මෙන්න මේ ඵලය පොඩියට දකින්න, අර හේතුව ලොකුවට දකින්න. එයා ආර්ය කෙනෙක්. ඵලය ලොකුවට දැකලා හේතුව පොඩියට දකින්න නම් එයා තාම ආර්ය ජාතියේ ඉපදිලා නැහැ. එයා පෘතුජනයි. ඒකයි ඵලය ලොකුවට දකින්නේ. ඵලයට වටිනාකම් දෙන්නේ හේතුව එලා දකින්නේ. දැන් අපේ මාර්ගය නිවැරදි කරන්න තියෙන තැන හේතුඵල ධාමයේ ඵලය අඩුවෙන් දකින්නවා, හේතුව ලොකුවෙන් දකින්නවා. හේතුව වැඩිපුර දකින්න කෙනා කවදාවත් නැවතිප දෙන්නේ නැහැ. හේතුව ඵලය නිකන් නිරෝධ වෙනවා. ඵලය වැඩිපුර දකින්න කෙනා ඒක වෙනස් කරගන්න වෑයම් කරනවා. ඒ නිසා හේතුවෙන් තවත් හේතු අට ගන්න නිසා එයා නැවතිප දෙනවා. නිවැරදි කරගන්න තියෙන ඔච්චරයි. ඉස්සරට වඩා දැන් ගොඩාක් සනසිල්ලයි. ඉස්සරට වඩා ගොඩාක් විවේකයි. ඉස්සරට වඩා ගොඩාක් නිෂ්කලංකයි. සංසුන් වෙලා ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ මේ කියන අවබෝධයට අනුව. එහෙනම් තවත් පියවරකින් අවබෝධය වැඩි වුණොත් මේ කියන නිෂ්කලංක භාවය නැති වෙ යනවා. මේ විවේකය අපට විහිළුවක් වෙනවා. මේ උදකලාව අපි එලා දකිනවා. ඇයි ඊට වඩා උදකලාවක් දැන් දැනෙනවා. ඊට වඩා නිරෝධයක් අපට දැනෙනවා. මීට වඩා නිවීමක් දැන් අපි විඳිනවා. එහෙනම් ඒක විඳින්න ගත්තාම අනේ මෙච්චර කාලයක් අර සම්මාදිට්ඨිය මම මේක විඳවලන්නේ තියෙන්නේ. මේක මීට වඩා අඩු එකක් නේ. මේ විදිහට මම ලෝකේ දැකලා මම සැනසුණාට අනේ මම මෙච්චර කාලෙ මේක විඳවලා තියෙන්නේ. ඇයි විඳින්න පටන් ගත්තාම විඳපු දේවල් විඳවපු දේවල් බවට පත් වෙනවා. විඳින්න පටන් ගත්තේ නැති තාක්කල් අර විඳින දේවල් හැමදේම විඳින දේවල් බවටම පත් වෙනවා. ඇයි ඒක තුළ විඳවීමක් නැහැ. ඇයි එයා ඒක පිළිගන්නේ නැහැ? කසාද බඳින හැමෝම කියනවා මේක පුදුමාකාර විඳීමක්. හැබැයි අවුරුදු 20ක් විතර කර ගියාට පස්සේ ආගෙන අනේ මං කරගත්ත මෝඩකම්. ඇයි දරුවන්ගෙන් කුටි කනවා, භාර්යාවගෙන් කුටි කනවා. මේ කට්ටිය වෙනුවෙන් ජීවිත කාලෙම අම්බ කරලා හම්බෙච්ච දේකුත් නැහැ, ගෙනිච්ච දේකුත් නැහැ, ලැබිච්ච දේකුත් නැහැ. මං වාගේ මෝඩයෙක් මෙච්චර කාලයක් විඳෙව්වනේ මේ කර්මය. ඇයි විඳින තාක් කාලය විඳවන්නේ? විඳවන්න පටන් ගත්ත ගමන්ම අර විඳීම නැතුව යනවා. එන සෝතාපන්න ඵලයේ විඳින තාක්කල් ඒක තුල පවතින විදවීම යට දැනෙන්නේ. එයා කවදද ඒකේ නිරෝධ වෙලා ඒ පැවැත්මෙන් නිදහස් වෙලා?
එයා සකෘදාගාමි ඵලය විඳින්න පටන් ගන්නෙ එදාට තේරෙනවා සම්මාදිට්ඨිය තුල සෝතාපන්නය තුල මම අවුරුදු මෙච්චර කාලයක් විඳවලා තියන්නේ පුදුමාකාර දුකක් මං විඳෙව්වා. දැන් එයා කවදාවත් කියන්නේ නිරෝධයෙන් දැක්කා මම සම්මාදෙන් දැක්කා හේතුඵල ධාමෙන් දැක්කා කර්මානුරූපිය දැක්කා ඒ හැම දෙයතුලම මම මෙච්චර කාලයක් විඳෙව්වා. කවුරුත් මාව නිදාස් කළේ නැහැ. කවුරුත් මට පීඩ වුණේ නැහැ. මෙච්චර මං විඳෙව්වා කිසිම කෙනෙක් මාව බේරගත්තේ නැහැ. මම දන්නේත් නැහැ මං විඳෙව්වයි කියලා. මම සතුටින් කැමැත්තෙන් විඳව හිටියා. දුක් විඳ හිටියා. හැබැයි සකෘදාගාමි ඵලයට ආවම ඒක විඳින්න ගත්තාම තමයි පේන්නේ මම මෙච්චර කාලයක් මේක විඳලා නැහැ විඳවනවා. එහෙනම් මේකත් මම විඳවනවා අනාගාමි වෙච්ච දවසට. අනාගාමි කෙනා පුංචි කෙලස් වලින් උත විඳවනවා. අසුචි ගොඩක් තිබුණත් පොඩ්ඩක් තිබුණත් ගඳේ වෙනසක් නැහැ. ගඳ එක විදිහටම දැනෙනවා. පොඩි නයා කෑවත් ලොකු නයා කෑවත් සරසරමයි. ගිනි කූරක් ගාලා ඇඟේ තිබ්බා මා ගිනි කූරකින් පිච්චුවත් පිච්චෙන එකේ ප්‍රතිශතය එකමයි. ගින්න සර වෙනස් වෙන්නේ නැත්නම් නයා පොඩි වුණා ලොකු වුණා කියලා සර වෙනස් වෙන්නේ නැත්නම් විස වෙනස් වෙන්නේ නැත්නම් එහෙනම් මේක විතර කොහමද වෙනස් වුනේ? එහෙනම් මේ විඳවන එක ඒකාකාරීව පවතිනවා. අනාගාමි කෙනා තුල තියෙන ඒ මාර්ග ඥානය ඵලය නිදාස නිරෝධය එයා කොච්චර විඳෙව්වත් අර අසූචි ටිකක් තිබුණත් ආ මා වලක තියෙන අසූචි වල ගඳ ඒ විදිහටම දැනෙනවා වාගේ එයා තුලත් විඳවීමක් තියෙනවා. එයා ඒක දන්නේ නැහැ. හැබැයි ආ රාත්‍රිච්ච දවසේ තමයි තියෙන අපරාධ මේක කලින් වෙන්න තිබිච්ච එක අනාගාමි වෙලා බව දෙක තුනක් අපරාධ විඳෙව්වේ මම. බ්‍රහ්ම ලෝකෙද ගිහිල්ලා අපරාධ මෙතර කාලෙම විඳෙව්වේ කිසිම කෙනෙක් මට පීඩ වුණා මේක පෙන්වුවේ නැහනේ. හැබැයි මම අකමැත්තෙන් මේ කැමැත්තෙන් මේක විඳේ. එතකොට දැන් සෝතාපන්න ඵලයේ ගියා භවයක් දෙකක් හිටියා නම් එහි භව දෙකට කොච්චර විඳවලද්ද අරකට සාපේක්ෂව. එහෙනම් මේ ලෝකයේ හැමතිස්සෙම අපි විඳවනවා. විඳීමක් නැහැ ලෝකේ. මේක දැක්කාම අර වේගය වැඩි වෙනවා. එහෙනම් අර ඉසගිනි ගත්ත මිනිස්සයා මේක නිවන්න යනවා වාගේ ඉක්මනට යනවා. කිසිම සමාධියකට සමාධිගත වෙන්නේ නැහැ. කිසිම ධර්මයකින් එයා සැනසෙන්නේ නැහැ. ඒත් එයා දන්නවා නිරෝධ සමාපත්තියේදී මේ ධර්මය මට අත්තරින්ද වෙන බව. මේ විවේකය මට අහිමි වෙන බව. මේ උදකලාව මට අහිමි වෙන බව ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ නිසා එයාගේ ගමන කිසිම තැනක නැවතීමක් නැහැ. එයාට නැවතීමේ පොළක් නැහැ. හැම බස් රථයකම නැවතීමේ පොළක් තියෙනවා. මේ ආර්ය ශ්‍රාවකයාගේ ගමනට නැවතුම් පොළක් නැහැ. මෙයා එක දිගටම ගමන කෙරවල කරනවා. හේතුව ඒ හැම තැනම විඳවීමක් තියෙන බව එයා දැනගන්නවා. දැන් අපට තියෙන සමාධි සුවය තුළින් අපි සැනසෙනවා නම් ඒ කියන්නේ අපි තාම විඳින තැන ඉන්නේ. එහෙනම් විඳවන බව අපි දන්නේ නැති තාක්කල් එයාගේ ගමන ගොඩාක් මන්දගාමී. එයා ගොඩාක් ඉදිරියට යනවා. එහෙනම් මම මේ විවේක වුණා නෙමෙයි විවේකයේ විඳවනවා. මම උදකලා වුණා නෙමෙයි උදකලාව මම විඳවනවා. මම සැනසෙනවා නෑ සැනසීමයි විඳවනවා. පුදුමාකාර විවේකයක් දැන්නම් හරි සුවයි නෑ සුවය විවේකය විඳවනවා. දැන්නම් ප්‍රශ්න ගැටළු මොකවත් නෑ. දැන් හැමදේම නිදාසුනා. ඒ නිදාස විඳවනවා. මේක දන්න කෙනා නිරෝධයට වැඩ කරනවා. නැත්නම් එයා එතන ගයක් අදාගෙන එතන ස්ථිර පදිංචි කරුවා කියලා එතන පළපදියම් වෙනවා. එහෙම සෝතාපන්න වෙලා දිව්‍ය ලෝක ගිහිල්ලා එහෙම පැල් හදාගෙන ඉන්න කට්ටිය දෙවිවරු ලක්ෂ ගණන් කෝටි ගණන් අනන්තයි. ඇයි ඒගොල්ලෝ එතන පදිංචි වෙලා ස්ථිර තැන්පත් කරු? බස් එකක් නවාතන් පළක නවත්තන්නේ නැවත ඊළඟ තැනට යන්න මිසක් බස් එක නවත්තන්න නෙමෙයි. අපි හිතනවා මෙතනින් එයාට යන්නේ නැහැ මේක නවත්තනයි කියලා. අපි එතන බලිනවා බස් එක ගමන් බස් එක ගියා අපි එතන ඉර වුණා. එහෙම එකක් මේ වෙලා තියෙන්නේ. බස් එක නවත්තන්නේ ඊළඟ බස් හෝල්ට් එකට යන්න ඕන නිසා මිසක් මෙතන වැඩ ඉවර කරන්න නෙමෙයි. හැම විවේකයක් තුලින්ම ඒ අදු අපි දකින්නට ඕනේ. හැම නිරෝධයක් තුලම හැම සමාධියක් තුලම මේ අදුව දකින්න ඕනේ. මම නිරෝධ සමාපත්තියට පත් වෙලා නැති නිසා හැමදේම දුකයි කියලා දැනෙනවා. රාතන් වහන්සේට දුකක් තියෙනවද ලෝකේ? නැහැ. රාතන් වහන්සේට මොනවාරි අනිත්‍යයක් තියෙනවද ලෝකේ? නැහැ. තමන් අනිත්‍ය වෙච්ච නිසා ලෝකේ කිසිම අනිත්‍යයක් නැහැ. තමන් දුක නිදාස් වෙච්ච නිසා ලෝකේ දුකක් නැහැ. දුක ලැබෙන්නේ නිදාස් නොවෙච්ච කෙනෙකුට. නිදාසෙත් රඩකට ගිහිල්ලා අපි
නිදාස් නොවිච්ච ඉරක් ගැන කතා කරනවා, ඉරවීමක් ගැන කතා කරනවා. ඒකට යානා මේ යටත් විජිතෝ කියන්නේ මොනවද? තවත් රටකට පාලන වෙනවා කියන්නේ මොකක්ද? ඒක දන්නේ ඇයි? ඒගොල්ලෝ එමෙ හිටලා නැහැ, ඉඳලා නැහැ. එහෙනම් අපි තාම නිදාස් වෙලා නැති නිසා තමයි ඉරවීමක් අපට දැනෙන්නේ. අපි තාම දුක් විඳින නිසා තමයි දුක අපි අඳුරන්නේ. දුකෙන් නිදහස් වෙච්ච කෙනා දුක අඳුරන්නේ නැහැ. එයාට බයිනවා, එයා ආගෙන ඉන්නවා. හොඳටම බයිනවා, ආගෙන ඉන්නවා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? අපි මගුල් ගෙදරකට ගියාම මගුල් ගෙදර කෑම හදනවානේ. ඔව් භාග්‍යතුන් වහන්සේ, ඒ කෑම මගුල් ගෙදරට ආපු කිසිම කෙනෙක් කන්නේ නැහැ. එතකොට කවුද කන්නේ? උයපු කෙනානේ. එහෙනම් මනමාලයා තමයි ඒක කන්නේ. ඇයි ආයුවේ? එහෙනම් එයා කයි? එහෙනම් බණින මනුස්සයාගේ බැනුම් අපි බාරගත්තේ නැත්තම් ඒ බැනපු ටිකත් ඒ මනුස්සයා විඳවයි. මේක තමයි අරකින හේතුඵල ධාමයේ තුන්වෙනි අදියර. හේතුවයි ඵලයයි දෙක එකම නම් හේතුවෙන් ඵලයකට ගන්නෙත් නැහැ, ඵලෙන් හේතුවට ගන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද තන තියෙන නිරෝධයම්? අපි දැන් දකින්නේ ඵලය දකින්නේ හේතු අපි විශ්වාස කරන නිසා, අපිට සාපේක්ෂ හේතුව පවතින නිසා. අපි හේතුව දකිනවා, ඒ නිසා ඵලයක් නිර්මාණය වුණා. ඵලය දකිනවා, ඒ නිසා හේතුව නිර්මාණය වුණා. තාම අපි භවයේ යනවා, වැඩ නිමා වෙලා නැහැ. හේතුවෙන් දැන් ඵලය හටගන්නේ. ඵලය කියන්නේ හේතුවෙම තවත් ප්‍රතිනිර්මාණයක්. වතුර වලින් තේ හැදෙනවා, හැබැයි තේ කියලා එකක් නැහැ, වතුරේ තවත් නිර්මාණයක්. පාන් පිටි කියන එකම මූලද්‍රව්‍යයෙන් බණිස් හැදෙනවා, ඉදියාප් හැදෙනවා, ඇලප් හැදෙනවා, ආප් හැදෙනවා. හැබැයි එහෙම දේවල් මොකවත් නැහැ, පාන් පිටි වල නිර්මාණ. හේතුව නිසා ඵලය නිර්මාණය වෙනවා, ඵලය නිසා හේතුව නිර්මාණය වෙනවා. දෙකම එකයි. ඵලයේ ක්‍රියාවක් තමයි හේතුව, හේතුවේ ක්‍රියාවක් තමයි ඵලය. දෙක එකයි කියලා දැක්කාම එයාට ඵලයකුත් නැහැ, හේතුවකුත් නැහැ, තියෙන්නේ නිරෝධයම්. මෙන්න මේක දැක්කාම අරකින මෝහය සම්පූර්ණයෙන්ම ඉරෙලිය ඇවිල්ලා අර අඳුර අයින් වෙලා හැමදේම විනිවිද පේනවා වාගේ එයාට අලුත් ලෝකයක් පේනවා. එයා මේ නාම රූප වලින් අලුත් දෙයක් දකිනවා. එයාට හේතුඵල ධර්ම දැන් අලුත් එකක්. මොකද්ද මේ දකින ඵලය? හේතුවකුත් එකයි තියෙන්නේ. ඇයි? හේතුව නිසාට ගත්තා නම් මේ ඵලය අර හේතුවෙම එකක් තමයි. ඒ වතුර අර වතුරෙම කොටසක් තමයි. ඒ වතුරමයි අලුත් නමක් දීලා තියෙනවා. එහෙනම් හේතුවට අලුත් නමයක් දුන්නා ක්‍රියාත්මක වෙනකොට ඵලය කියලා. ඵලයට අලුත් නමක් දුන්නා හේතුව කියලා. එහෙනම් මෙතන නම් වල වෙනස් වීමක්. දුකයි කියලා කියනවා, උරුුණා මේක සැපයි කියලා කියනවා මිනිස්සු. එහෙන් කොටන්නේ සතුටින්. වයින්කොට උදල්ල කරේ තියන් දුවනවා. මිනිස්සු කොටන් කරේ තියාගෙන දුවනවා. මිනිස්සු ගල් වැඩ පොළොල ගල් කඩනවා සතුටින්. ලින් කපනවා මිනිස්සු සතුටින්. දුක උරුුණාම ඒ දුක කින හේතුව නිසා අරක සැප බවට පත් වෙනවා. සැප උරුුණාම ඒ සැප දුක බවට පත් වෙනවා. දුක උරු වෙන්න පත්තියන් වෙන්න ඒක දැනෙන්නේ නැහැ. දැන් ඒක සැපයි. සැප විඳින්න ඒක පත්තියන් වෙන්න කලකිරෙනවා. දැන් ඒක දුකයි. එහෙනම් හේතුවම තමයි ඵලය බවට පත් වෙන්නේ. ඵලයම තමයි හේතුව බවට පත් වෙන්නේ. මේ දෙකම එකවර දකින්න පුළුවන් නම් ඒ දෙක තුලම මෙයා නෑ, මෙයා ඉන්නේ මධ්‍යස්තේ නිරෝධේ. අර කියන මාර්ගය තුල නිවැරදි කරන්න තියෙන මෙච්චරයි. මේ ටික හදන්න පුළුවන් නම් ඉතුරු ටික නිකන් හැදෙනවා. ඒක අපි හදන්න දෙයක් නෑ. ඒ තේ ටික නිකන් හැදෙනවා. පැහැදිලිද? වෙන මොනවද ඒක පිළිබඳ පැහැදිලි? චිත්තානුපස්සනාව අඳුනගන්නේ නැහැ. නාම රූපවල ක්‍රියාකාරීත්වයක් නිර්මාණය වෙනකොට ඒ නාම රූපවල ක්‍රියාකාරීත්වය ඵලයක් වශයෙන් දකින්නකොට චිත්තානුපස්සනාව අතුරුදහනවා. නාම රූපවල ක්‍රියාකාරීත්වය ඵලයක් නොව හේතුවක් නිසා හේතුවෙන්මයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා හේතුඵල ධාම දෙකම දැක්කාම චිත්තානුපස්සනාව එතන ස්ථිර වෙනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් ඵලය දකීද චිත්තානුපස්සනාව යාතුල නැහැ. යම් කිසි කෙනෙක් හේතුව දකීද ඒ චිත්තානුපස්සනාව නැහැ. ඇයි? කාමසුකල්ලිකාන යෝගෙත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. අත්තකලමතාන යෝගෙත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. දෙක එකට දැක්කාම තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහෙනම් දුක වශයෙන් අඳුනගත්තාම එයා සැපේටපත් වෙනයි.
දුකයි. හැමදේම දුකයි කියලා ඉතලා සතුට වෙනවා. අනේ මේ ලෝකේ ඔක්කොම දුක් විඳිනවානේ. මේ ඔක්කොම දුකයිනේ. එහෙම දැකලා එයායිම දකින්නවා කියලා සතුට වෙනවා. මිනිස්සු දන්නේ මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මට පේනවා ඔක්කොම අනිත්‍යයි. එහෙම යට පේන නිසා, එහෙම අවබෝධයක් යාතුල තියෙන නිසා, ඒ අනිත්‍ය සංඥා දකින්න නිසා ඒක තුලින් යා පුදුමාකාර සතුටක් විඳිනවා. දැන් මොකද වෙලා තින්නේ? ඒ අනිත්‍ය ධර්මතාවය තුල එයා දුක් විඳිනවා. එහෙනම් නිත්‍ය තුලක් මධ්‍ය ප්‍රතිපදාව නැහැ, නිරෝධය නැහැ. අනිත්‍ය තුලක් නිරෝධය නැහැ. නිරෝධය තියෙන්නේ නිත්‍යභාවය නිසා අනිත්‍ය පටන් ගන්නවා, අනිත්‍යභාවය නිසා නිත්‍ය පටන් ගන්නවා. දෙක එකට දැක්කාම එයා නිරෝධයටපත් වෙනවා. සැප තුල නිවනක් නැහැ, දුක තුලත් නිවනක් නැහැ. හැබැයි සැපයි දුකයි දෙක එකට දකින්න කෙනා නිරෝධයටපත් වෙනවා. මේක එකට දකින්න එකාන්තය දකින්න එකයි මේ වැරද්ද. එක අන්තයකට ඉන්නවා කියලා කියන්නේ අපිට නිවන අහුවෙන්නේ නැහැ. අන්ත දෙක දැක්කාම එයාට අන්ත දෙකේ ඉන්න බෑ. එහෙනම් එයාව තල්ලු කරන මැදට විසය එයා නිරෝධයටපත් වෙනවා.